ඝාතනය කරලාද සිදුවීමේ අගතියරවත් පාර්ශවයේ මම අදනත් අධිකරණයේ පෙනී සිටියා. ඒදී අධිකරණයේ කාරණා කිහිපයක් මතු කරා මේක සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව වගකිය යුතු කාරණයක් විදිහට තමයි අධිකරණය මතු කරලා දැක්වේ. ඒ වගේම සාක්ෂිකරුවන් බලපෑමක් සිදුවිය හැකි ඒ පිළිබඳ අධිකරණයේ අවධානය යොමු කරේ බවත් මම පෙන්වා දුන්නා. මේ සිදුවීම තුළින් රටේ සමස්ත මහ ජනතාවට යුක්තිය පහඳලීමේ පිළිබඳ ආයතන පිළිබඳ වගේම නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිස් නිලධාරීන් පිළිබඳ සැකයක් මතුවුණා. ඒ නිසා මේ සිවිල් වැසියන් ප්‍රකෝපයට පත් වූ අවස්ථාවක් ඒ අවස්ථාවේ මතුවුණා. ඒ වගේම මින් ඉදිරියට මෙය නිරෝල් විදිහට මේ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මෙය මම අද දින මේ අගතියරවත් පාර්ශවයෙන් පෙනී සිටියේ සමස්ත සිවිල් ජනතාවම වෙනුවෙන්. එකයි 31 දක්වා ආරක්ෂිත බන්දනාගාරගත කරා. නැවත ආරක්ෂිත දීර්ඝයක් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. හඳුනා ගැනීම පෙරෙට්ටුවේදී සැකකරුවන්ව හඳුනා ගැනීම සිද්ධ කරා. මේ නඩුවේ සාක්ෂිකරුවන් බලමු අපි හිතනවා ඉතියේදී මේ කියනතර සාධාරණයක් ඉදුවේ කියලා. ලක්ෂ 10ක මුදලද කියලා අපිට පොලිස් දෙපාර්තමේන්තුවෙන් අහන්න තියෙන්නේ රටේ සිවිල් ජනතාවගේ ඉවසීමේ දැනුම්ගේ ශරීරයේ වටිනාකම ජීවිතයක වටිනාකම. ඒ දැනත්තා පියෙක් දරුවන් දෙදෙනෙකුගේ පියෙක් එයාගේ අධ්‍යාපන කටයුතු රැකවරණය පෝෂණය කිරීම සම්බන්ධයෙන් දැඩි පසුගාමී තත්ත්වයකට එයාගේ පවුලපත් වෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව මේකට මැදිහත් වෙලා අනිවාර්යෙන් ඒ දැනත්තාගේ පවුල වෙනුවෙන් අනිවාර්යයෙන්ම වන්දියක් විශාල වන්දි මුදලක් ලබා දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා.